ඊයේ දින ඉන්ධන මිල අඩුවීමත් එක්ක 104කින් ආනයන අපනයන බහලු ප්‍රවාහන ගාස්තුව පහත හෙලීමට අපි කටයුතු කරලා තියෙනවා. එය මෙම මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වෙනවා. මිල ගණන් හරියාකාරව සඳහන් කරන්න බෑ. මොකද ඒ අදාළ ස්ථානයේ අදාළ ප්‍රදේශයේ සහ ඒ බරපන්ති අනුව තමයි මේකේ හයරක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අවම හයරක ගත්තොත් අපිට සාමාන්‍ය රුපියල් 700ක් රුපියල් 1000ක් අතර ප්‍රමාණයකින් මේ ප්‍රවාහන ගාස්තුව අඩුවීමක් සිද්ධ වෙනවා. වෙනදා ආනයනික බහලුම නිෂ්කාශනය කරන්න දිනක් හෝ පැය 24ක් ඇතුළත නිෂ්කාශනය වුණා. නමුත් වරාය පරිශ්‍රයෙන් ලබා ගන්න බහලුම නිෂ්කාශනය මේ වෙනකොට දින 4ක් සතියක කාලයක් යනවා. නිෂ්කාශනය කරගැනීමට නොහැකි වුනහම ආනයන කරුවට ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා මේ අදාළ පරියන්තවල. ඒක ගෙවන්න වෙන්නේ ඩොලර්ස් වලින්. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ ඉතා ඉක්මනින් මේ නිෂ්කාශනය කිරීමේ කටයුත්ත සිද්ධ කරන්න. මේ අතර බහලුම් නිෂ්කාශන කටයුතුවල ප්‍රමාදය සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ රල් සිවලි අරුගුඩ මහතාගෙන් අප විමසීමක් සිදු කළා. භෞතික පරීක්ෂාවට ලක්වන්නේ ආනයන බහලුම් වලින් 100%ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් පමණයි. 70%ක්ම රේගු පරීක්ෂණ වලින් තොරව ලියවිලි පමණක් පරීක්ෂා කළා වරාය නිදහස් වෙනවා. ඉතින් මේ 70% සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පැය ගණනක් ඇතුළත වරායෙන් පිටතට යනවා. නමුත් අපි භෞතික පරීක්ෂා සඳහා ලක් කරනවා 30%. මේ 30% තෝරාගන්නේ ඉහළ අවදානමක් ඇති ආනයන බහලුම් තෝරාගෙන ඒවා පරීක්ෂාවට ලක් කිරීම සිද්ධ කරනවා. ඒක අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. නැතිනම් විශාල හානියක් ආර්ථිකයට සිද්ධ වෙන්න පුළුවන්. ග්‍රේ ලයින් 1, ග්‍රේ ලයින් 2 යන අංගන සහ RCT කියන අංගන තුනේ තමයි ශ්‍රී ලංකා රේගුව මේ බහඬ පරීක්ෂාව සිද්ධ කරන්නේ. ග්‍රේ ලයින් 1 සහ 2 අංගන දෙකෙන් දවසකට අපිට පරීක්ෂා කරන්න පුළුවන් කන්ටේනර් 100ක් පමණ. ඒ වගේම RCT අංගනේ උපරිම වශයෙන් 300ක් තමයි බහලුම් අපිට පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දවසකට 1000ක් 1200ක් આવොත් අපිට එදාම මේ බහලුම් ටික පරීක්ෂා කරලා නිකුත් කරන්න පුළුවන්. හැබැයි බහලුම් 2000ක් 2500ක් આવොත් අනිවාර්යයෙන්ම අතිරික්තයක් ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ දවස්වලෙත් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැනට තියෙන මේ ප්‍රශ්න විසඳීම සඳහා අපි දැන් සූදානම් කරලා තියෙනවා නවතම අංගනයක් ලබන සතියේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් දවසර කන්ටේනර් 75-100ක් අතර අතිරේකව භාණ්ඩ පරීක්ෂා සඳහා ඉඩ මේ තුලින් ලැබෙනවා. ඒ නිසා මේ තුලිනුත් ওই තියෙන තදබදය අඩු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම පහසුකම් වලින් යුත් බහලුම් පරීක්ෂණ අංගනයක් ඉදිකිරීම සුදුසුයි අපි රජයට යෝජනා කරලා තියෙනවා. 2020 අපි මේ යෝජනා කරලා තියෙනවා.